අපි දැක්කා ඊයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුඟම් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයා අල්ලන්නේ ගිහාම පොලිසිය විසින් වෙඩි තිබ්බා. තිබ්බට පස්සේ එමෙ වෙඩිල්ල භික්ෂුන් වහන්සේ ඉතමත් ඉගෙන ගන්න පාලි බෞද්ධ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න භික්ෂුන් වහන්සේගේ අර පොඩි හාමුදුරන්ට ගිහිලා ඒ වෙඩිල්ල වැදුනා. ගමේ කෙනෙකුට ප්‍රදේශවාසීන්ට මේ වගේ වෙඩිල්ලක් වැදලා මිය ගියා නම් අද ලංකාවෙම උද්ඝෝෂණ තියෙනවා. දැන් බෞද්ධයෝ කල්පනා කරගන්න, විශේෂයෙන් මත්ද්‍රව්‍ය විකුණන අය වහාම අත්අඩංගුවට ගන්න මුළු රටේම සියලුම ජාතීන් ඒකරාශි වෙලා මේ අයට දඩුවම් දෙන්න ක්‍රියාත්මක කරන්න, නීතිය අතට ගන්න යන්න, නීතිය අතට ගන්න ඉඩ තියන්න එපා. රජයේ පිස්සු කලින් එපා. පසුගිය රජයේ කලේ මොකක්ද? එතනෝල් කාර්යෝ කුඩු කාලෝ මල් කොල්ල කාරෝ ඉතිරි දිස්සකෝ ආරක්ෂා කරා. වත්මන් රජයත් ඒ වගේ කරනවද? භික්ෂුන් වහන්සේ අද සැතපෙනමා ස්ථානයක බෞද්ධයෝ සිංහලයෝ නීති අතට ගන්නට පෙර වහාම ක්‍රියාත්මක කරන පරිදි තමුන් නාසේලා කුඩු කාරෝ එතනෝල් කාරෝ මරබරියෝ මුන්ට නීතියෙන් දඩුවන් දීපියා කියන එක මම ගෝඨාභයගෙමුත් අගමැති මහින්දගෙමුත් ඉල්ලා සිටිනවා. එහෙම නැත්නම් තමුන් නාසේලාගේ මේ පරිපාලනය රාජ්‍යතන්ත්‍රය වැඩක් නැහැ. එතනෝල් කාරෝ කුඩු කාරෝ ආරක්ෂා කරනවා නම් ගෝඨාභය උන්නේ තමුන් නාසේකම වැඩක් නැහැ කියන එක මේ අවස්ථාවේ අපි විශ්වාස කරනවා. පොරොන්දුක් වුණා සියලුම කුඩු කාරෝ ටික අල්ලා ඒ අයට නීතිය ක්‍රියාත්මක කරනවා කියලා ආරක්ෂා කරන්න එපා. කරට අත දාගන්න යන්න එපා. කුඩු විකුණන මිනිහක් කුඩු ගේන මිනිහක් මේ අයට නිසි දඩුවම් දෙන්න. ඒ වගේම තමයි එළබෙන මැතිවරණයේදී කුඩු කාර්යයට එතනෝ කාර්යයට මාංකොල්ල කාර්යයට ඉස්ති දූතකයාට පාර්ලිමේන්තුවේට නාම යෝජනා දෙන්නත් එපා. එහෙම නාම යෝජනා දුන්නොත් එහෙම ජනතාව ගන්න කොස්ස තොපි කුඩුකාරෝ තොපි මාංකොල්ලකාරෝ තොපිට අපි ඡන්ද දෙන්නේ නැහැ. ජනතාව ප්‍රතික්ෂේප කරන්න මේ හාමුදුරන් වහන්සේලා ඉන්නවා. භික්ෂුන් වහන්සේලට ඡන්දය අප කැප ඡන්ද දෙන්න එපා කියලා මේ ඇතන් ස්වාමින් වහන්සේට මොලයක් නැහැ. ඒ අයට සියලු බලතල හම්බලා තියෙන්නේ. අපි යන්නේ රට හදන්න මිසක් මුදල් එකතු කරන්න නෙමෙයි. එකතු කරන කට්ටිය දැන් බලතන්තාවෙන් ඉන්නවා. ඒ බලතන්තාවෙන් ඉන්න අයට දැන් භික්ෂුන් වහන්සේලා ඡන්ද ඉල්ලන එකට විරුද්ධ වෙනවා. මේක මිත්‍යාවක් මිසක් මේක සත්‍යයක් නෙමෙයි.